විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශය සියල්ලක්ම එලෙසම අනුමත කරනවා. මේ පලස්තීනය පිළිබඳව යුද්ධයට මැදිහත් වෙමින් පලස්තීන ජනතාව අද පත්ව තිබෙන්නේ අති පීඩාකාරී තත්ත්වයක්. සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම පිළිබඳව පළමුව මෙම උත්තරී දෙස බවට මම මගේ ප්‍රශංසාව පුද කරනවා. එදා පලස්තීන ශ්‍රී ලංකා සහයෝගතා සංවිධානයේ ආරම්භක සභාපතිවරයා වශයෙන් පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් හඬක් නගන්න අපට පුළුවන් වුණා. එදා පටන් අපි පලස්තීනය වගේම ඒ ජනතාව වෙනුවෙන් අද දක්වාම පෙනී සිටින බවට ඔබට සිහිපත් කරන්න කැමැති. අපි දන්නවා රටක් විදියට අමැදී පිළිවෙතක් සිටියත් ලෝක සමාජ සාධාරණත්වය දෙස බලා මෙම අර්බුදය හැකිඉක්මනින් විසඳා ගැනීම සඳහා ඊට මැදිහත් වී සිටින සියලුම පාර්ශ්වත් වෙත රටක් විදියට අපි බල කළ යුතුයි. දශක හතක් දින තිග්ගැසෙන පලස්තීන ඊශ්‍රායල් අර්බුදය ගැන ලෝක දේශපාලනය ගැන දන්නා හැමෝම හොඳ අවබෝධයක් තියෙනවා. ශ්‍රී ලංකාව එදා 1988 තමයි පලස්තීන වෙනම රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්තේ. එදා පටන් පලස්තීනයට ඔවුන්ගේ ස්වාධීන රාජ්‍යක හිමිකම් තිබිය යුතු බව අපි රටක් විදියටත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා. මට මතකයි එදා රාජ්‍ය නායකයව විදියටත් අවස්ථා ගණනාවකදී එක්සත් ජාතීන්ගේ සමුළුව ආමන්ත්‍රණය කරමින් පලස්තීන ජනතාවට ලැබිය යුතු ස්වාධීනත්වය සහ නිදහස සම්බන්ධයෙන් මම ලෝක නායකයින්ගේ අවධානය යොමු කළා. ඒ වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මැදිහත්වීම පවා සිදු කළා. ඒ විතරක් නොවෙයි 2014 පලස්තීනයේ ඊශ්‍රායලයේ සංචාරය කරමින් ඔවුන්ට සාමය උදා කිරීමට අවශ්‍ය මාවත සම්බන්ධයෙන් දෙරටම රාජ්‍ය නායකයින් සමඟ සාකච්ඡා කරන්නට පවා මට හැකියාවක් තිබුණා. හැබැයි මෙම අර්බුදය සම්බන්ධයෙන් ඉතා සියුමට අවධානය අධ්‍යයනය නොකර ඊට විසඳුමක් සෙවීම ඉතාම අපහසු දෙයක්. ඉතා සංකීර්ණව හා සංවේදී කාරණා මෙම අර්බුදය පිටපස තියෙනවා. ඒ කෙසේ වෙතත් යුද්ධය මෙම අර්බුදයට විසඳුවන්න ඕන බව අපි තරයේ ප්‍රකාශ කළ යුතුයි. කරු කතානායකතුමනි, අද ගාසා තීරයේ තත්ත්වය ඉතා ඛේදනීයයි. අවුරුදු 30ක යුද්ධයකට මැදිවුණු අපට මේ අද හොඳින් තේරුම් ගන්න පුළුවන්. මේ යුද්ධය නිසා වැඩිහිටියන් පමණක් නොවේ, 6-4 නොදන්නා කුඩා දරුවන් විශාල සංඛ්‍යාවක් දිනපතා මිය යදෙනවා. තවත් විශාල පිරිසක් තුවාල ලබනවා. ප්‍රහාරයකින් අනතුර කොන්ක්‍රීට් පතුරු වලට යටවුණු පලස්තීන දැරියන් මුදා ගන්නා වීඩියෝවක් ඊයේ දිනේදී ජාත්‍යන්තර මාධ්‍යවල කතාබහට ලක් වුණා. ඒ වීඩියෝ නරඹන ඕනෑම අයෙකුගේ මනුෂ්‍යත්වයේ නාමේ මෙතර කඳුලක් උනනු බව රහසක් නොවේ. මේ වගේ සිදුවීම් අද පලස්තීනයට සාමාන්‍ය සිදුවීමක් වන අතරමට මෙම ප්‍රහාර ඔවුන්ගේ ජන ජීවිතය මුළුමනින්ම අඩාල් කර තිබෙනවා. නොනවතින ප්‍රහාර නිසාද පලස්තීනයේ මිලියන 1.1 ජනතාවගේ තාවක් සාගින්නෙන් පෙළෙනවා. පසුගිය සතියට දකුණු ආසා තීරයේ ප්‍රධාන දේශ සීමා දෙකට ආහාරපවා ලැබී නැහැ. ආපාහිදී රැඳී සිටි පලස්තීනුවන් 360,000 ඊශ්‍රායල් හමුදා අනින් එම ප්‍රදේශයෙන් පළවා හැර තිබෙනවා. පසුගිය දින කීපයකට පමණ පලස්තීනුවන් 150,000 වැඩිය සංඛ්‍යාවකට අවතැන් සිටින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයම කරුණු පෙන්වා දීමෙන් පලස්තීනයේ ඇති බිහිසුණු තත්ත්වය සියලු දෙනාම තේරුම් ගන්න පුළුවන්. කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් තේරුම් අරගෙන ලෝක නායකයින්
හා සංවිධානයක්ව වහාම මේ සඳහා කඩිනම් පියවරක් ගත යුතුයයි අපි රටක් විදියට ලෝකයේ ඉදිරියේ බල කළ යුතුයි. මෙම දුෂ්කර අවස්ථාව අපට කළ හැකි මැදිහත්වීම කරමින් පලස්තීන ජනතාවට තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් කටයුතු කරන්න රජයෙන් අපි ඉල්ලා සිටිනවා. මුල් ලෝකයේම වැදගත් මෙවැනි පූජනීය භූමියක් ඇති අමානුෂික ඝාතන සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වෙන යුද බිමක් හෝ ලේ විලක් බවට පත්වුණු දැකීම මිහිපිට කිසි මිනිසුක අනුමත ලෙස නොකරනු ඇතැයි අපි තරයේ විශ්වාස කරනවා. ඒ නිසා පලස්තීනුවන්ගේ ලක්ෂ මුස්ලිම් දිවස්ථානය මෙම කීතු උපතල සිදු වූ බෙත්තලමේ ඊට මෙම ශුද්ධ භූමියට ඉතා නොබෝ දිනකින් සාමය උදා වන්නේයි අපි සියලු දෙනා එක්කර පාර්ථනා කරමු. බොහොම ස්තුතියි සජිත් ප්‍රේමදාස මැතිතුමා. Order, please. Deputy Speaker will take the chair. Deputy Speaker will take the chair.